දිනපතා ඇහෙන අලුත්ම පුවත් දැනගැනීමට අපිව subscribe කරන්න. කුඩා සීනුව ලැබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. 2011 වර්ෂයේ අගෝස්තු මාසයේදී නෝර්වේ රටේ තරුණ කඳවුරකදී ලෝම කම්පා කරමින් මහා මිනිස් ඝාතනයක් සිදු වූ බව මාධ්‍ය වාර්තා කළා. ඇන්ඩ්‍රස් බේරින් බ්‍රෙවික් නැමැති දක්ෂිණාංශ අන්තවාදී මුර්ගයෙකු විසින් මෙම මහා මිනිස් ඝාතනය සිදු කළ බව ඔබත් මාධ්‍ය ඔස්සේ දැනගන්නට ඇති. නෝර්වේ රටට මුස්ලිම් වරුන් සංක්‍රමණය වීම සහ බහු සංස්කෘතික මත පැවරීමට විරුද්ධව තමන් මෙම මිනිස් ඝාතන කළ බව ඇන්ඩ්‍රස් පොලිසියට කියා සිටියා. මෙම මහා ඝාතනයේදී ඔහු තරුණ තරුණියන් ඇතුළු 68 දෙනෙක් ඝාතනය කළා. තවත් කීප දෙනෙකුට බරපතල තුවාල සිදු කළා. මෙම බිහිසුණු අපරාධය සිදු වුණේ නෝර්වේ රටේ තරුණයන් රැස්වන දේශපාලන කඳවුරකදී. එදින මෙම කඳවුරට තරුණ තරුණියන් 500ක් පමණ එක් රැස් වී සිටියා. ඝාතනයට පැය දෙකකට පෙර ඝාතකයා ඔස්වේ නුවර රජයේ ගොඩනැගිල්ලට බෝම්බයක් අටවා 8 දෙනෙක් ඝාතනය කළා. ඉන්පසු ඔහු පොලිස් ඇඳුමකින් සැරසී වෝයාන් නැමැති දූපත දෙසට පාරවකින් ගමන් කළා. ස්වංක්‍රීය ගිනි අවියක් රැගෙන කඳවුරට ළඟා වූ ඇන්ඩ්‍රස් තමන් පැමිණියේ එහි සිටින ත්‍රස්තයන්ගෙන් තරුණ පිරිස් බේරා ගැනීමට යයි කියා සිටියා. ඉන්න තැනකින් එළියට එන්න, ඔබව පිටතට ගෙනියන්න, වේගයෙන් ගමන් කළ හැකි බෝට්ටුවක් මං ගෙනවිත් තිබෙනවා, ඉක්මනට එන්න. ඔහුගේ කතාව විශ්වාස කළ තරුණ පිරිස් කඳවුරෙන් එළියට ඒමට පටන් ගත්තා. ඒ සමග ඔහු ක්‍රියාත්මක වුණා. ඝාතකයා ඔවුන් දෙසට ගිනි අවිය අල්ලා එකිනෙකා වෙඩිවැදීමෙන් තරුණ පිරිස එකා පිට එකා මැරී වැටෙන්න පටන් ගත්තා. කිහිප දෙනෙකු එතනින් පැනගොස් දිවි ගලවා ගත්තා. 16 හැවරදී ඇන්ඩ්‍රනිස් ජොහන්නෙස් ඝාතකයාගේ වෙඩිල්ලකට බිලි නොවී පහළට දිවගොස් ඒ අසල ඇති පුංචි ගල් පර්වතයකට මුවාවී ඇන්ඩ්‍රස් නැමති ඝාතකයාගේ මිනීමැරුම් ක්‍රියාවලිය දෙස බලාගෙන සිටියා. ඇන්ඩ්‍රස්ගේ වැඩි පහරවල් වලට තමන්ගේ සගයන් එක එකා මැරෙන හැටි ඇය බලා සිටියේ ගැහෙමින්. මොහොතකින් ඝාතකයා ඇන්ඩ්‍රනිස් සිටින දෙසට හැරුණා. ඇයට ඔහුගෙන් ගැලවීමට ඉඩක් නොලැබුණා. ස්වංක්‍රීය ගිනි අවිය ඇන්ඩ්‍රනිස් දෙසට යොමු වුණා. ඒ සමගම එයින් වෙඩි උණ්ඩ කිහිපයන් ඇය දෙසට එල්ල වුණා. ඇන්ඩ්‍රනි ඒ අසල තිබූ සීතල දිය කඩින් පණින විට එක උණ්ඩයක් ඇගේ පපුවට වැදුණා. දෙවන උණ්ඩ ඇගේ උරහිසටත් අනික් උණ්ඩේ ඇගේ සපත්තුවටත් වැදුණා. ඝාතකයාගේ අකාරුණික වෙඩි පහරවල් වලට ලක් වූ ඇන්ඩ්‍රනි දිය කඩට වැටෙනවා. සමගම ඇඳගෙන සිටි කබාය ගැලවී ගියා. කබාය ගැලවී යනවා සමගම ඇන්ඩ්‍රනේගේ වෙඩි වැදුණු පපු ප්‍රදේශය විවෘත වුණා. මේ නිසා වෙඩිල්ල වැදුණු කුහරයෙන් ලේ ගලාගෙන ආවා. කුහරයට අයිස් වතුර දෙගලා ගියා. අයිස් වතුර ඇගේ වෙඩි වැදුණු කුහරයට ඇතුළු වෙනවා සමග ලේ ගැලීම නතර වුණා. මේ ඝාතනයෙන් ජීවිතය ගලවා ගන් ඇන්ඩ්‍රනේ ජොහන්නෙස් නැමැති 16 හැවරදි තරුණිය මීට දින කිහිපයකට ඉහතදී තමන් මුහුණ පෑ බිහිසුණු ඝාතන අත්දැකීම මාධ්‍යයට හෙළි කළා. මන් සීතල දියකඩට ඇද වැටෙන මා සමගම වැඩි වැදුණු කුහරයෙන් ලේ ගැලීමට ප්‍රථම අයිස් වතුරෙන් කුහරය පිරී ගියා. ඒ නිසා ලේ බිඳුවක් වන් මගේ ඇඟෙන් පිටවුණේ නැහැ. පපුවට උණ්ඩයක් වැදුණන් එයින් හෝ උරහිසෙන් හෝ ලේ නොගැලූ නිසා මම හිතුවා මට ජීවත් වීමට තවන් වාසනාව තියේවි කියලා. මේ වන විට ඝාතකයා නම් හිතන්න ඇති මම මැරුණා කියලා. පපුවට වෙඩි වැදී පැය භාගයක් පමණ සීතල වතුරේ වැඩි දඟලමින් සිටි මේ තරුණියට උදව් ඉල්ලා කෑගැසීමට තරම් වන් ශක්තියක් නොතිබුණා. ඒ අය ඒ තරමටම දුර්වල තත්ත්වයක සිටි බැවින් කෙසේ වෙතත් වෙඩි වැදී පැය භාගයකට පසුව පොලිසිය පැමිණ ඇය වහා රෝහලට ගෙන ගියා. ඩොරේ සින්ඩි බොක්ඩාල් නැමැති 23 හැවරදී තරුණයාද මේ බිහිසුණු ඝාතනයට මුහුණ දී ජීවිතය ගලවා ගත්තේ නානකාමරයට රිංගාගෙන සිටි නිසායයි මාධ්‍යකරුවන් හමුවේ කියා සිටියා. ඇන්ඩ්‍රනිය සමග ඔහුද පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වී සිය අත්දැකීම විස්තර කළේ මෙලෙසින්. මේ කෑම්ප් එකේ තියෙනවා වීඩියෝ අංශයන්. මං ඒ වෙලාවේ හිටියේ වීඩියෝ පට සංස්කරණය කරමින්. මං කාමරය ඇතුළේ ඉන්නකොට එක පාරටම වෙඩි හඬවල් කිහිපයක් ඇසෙන්නට පටන් ගත්තා. මං හිතුවා කවුරු හරි සෙල්ලම් පිස්තෝලයකින් වෙඩි තියනවා කියලා. ඒ සමගම මං කාමරයෙන් එළියට ආවා මොකක්ද මේ ශබ්දය කියලා බලන්න. එළියට එන විට මං දැක්ක කවුදෝ මිනිහෙන්
දිගට හරහට වැඩි තියෙනවා. ඒ එක්කම මං දැක්කා මගේ යහළු යෙහෙළියෝ කිහිප දෙනෙක් ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා. සමහරු කෙඳිරි ගානවා, සමහරු නිහඬයි. මිනී මරුවා මාව දැකලා මා දෙපසට පිස්තෝලය එල්ල කළා. ඔහු කෙලින්ම පිස්තෝලය එල්ල කළේ මගේ උරහිසටයි. තප්පරයක් ගත වුණා නම් උණ්ඩේ වදින්නේ මගේ නළලට. මං ඒ අසල තිබුණු නාන කාමරයට පැන දොර වහගත්තා. එහෙම නොකළා නම් මාත් අද ජීවතුන් අතර නෑ. මේ මිනිහා පිස්සෙක්ද උන්මන්තකයෙක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. ටොරේ කියා සිටියේ එවැන්නක්. මේ කඳ උරේ තිබුණු අවන්හලේ සේවය කළ නොර්බිජෝන් වෙරිඩේද මේ ඝාතනයට හසු වී ජීවිතය බේරාගත් තරුණේ. දැනට 22 දිවියෙහි පසුවන නොර්බිජෝන් අවන්හලේ සිටියදී වෙඩිහඬක් ඇසුණු බවන්, එය කුමක්දැයි බැලීම සඳහා එළියට ආපවන් කියා සිටියා. මං එළියට එන විට දැක්කා කොරිඩෝව දිගේ තරුණ තරුණියන් රාශියක්ම වැටිලා ඉන්නවා. කොරිඩෝව ලේවලෙන් නැහැවිලා තිබුණා. ඒ සමගම උමත්වෙන් වගේ හැසිරුණු පුද්ගලයෙක් වෙඩි තබමින් මා සිටි දෙසට දුව එනවා. ඔහු මටන් වෙඩි තියන්න පටන් ගත්තා. එක වෙඩිල්ලක් මගේ උරහිසට වැදුනා. ඔහු වෙඩි තබාගෙන මා දෙසට ආවා. කරන්නම දෙයක් නැති දැන මං ඒ අසල තිබුණු පුංචි පොකුණකට පැන එහි යටට කිමිදුනා. මේ පුද්ගලයා වතුරට වෙඩි තියන්න පටන් ගත්තා. වෙඩි තැබීම ඉවර වෙනතෙන් මං ජලය යටට වී සිටියේ බොහොම අමාරුවෙන්. පැය භාගයකට පමණ පසුව පොලිසිය පැමිණ මේ උමතු පුද්ගලයා අත් අඩංගුවට ගත්තා. අප රෝහලට ගෙන ගියා. මං හිතන්නේ මොහු කිසියම් මානසික රෝගයකින් පෙළෙන උම්මන්තකයෙක් කියලායි. මාධ්‍යකරුවන් ඉදිරියේ සිය බිහිසුණු අත්දැකීම විස්තර කළ නොර්බිජෝන් තමන් ඒ මොහොතේ පොකුණට නොපැන්නා නම් තවත් උණ්ඩයන් තමන්ගේ හිසට වැදීමට ඉඩ තිබුණේ යැයි කියා සිටියා. ගාන ලිනක නැමැති තරුණයා සිය පියාට මෙම ඝාතනය ගැන කියන්නට සිය ජංගම දුරකථනය කනේ තියාගත්තා. එහෙන් සිදුවී ඇති සියල්ල විස්තර කිරීමට පෙතම ඔහුගේ නළලට උණ්ඩයක් වැදුණා. නෝර්වේ රාජ්‍යයේ ඔටුන්නහිමි කුමාරයාගේ සහෝදරයා වන ත්‍රොන්ඩි බර්න්සේන්ද මෙම ඝාතනයේදී මිය ගිය බව නොබිජෝන් මාධ්‍යකරුවන් හමුවේ වැඩිදුරටත් කියා සිටියා. ඇන්ඩර්සන්ගේ මෙම බිහිසුණු ක්‍රියාව පැයක් පමණ පැවතුණා. සිද්ධිය සිදුවන අතරතුරේ පොලිසිය පැමිණ මේ මිනී මරුවා අත් අඩංගුවට ගත්තා. උසාවියට ඉදිරිපත් කරන ලද ඇන්ඩ්‍රස් බින්ග්‍රින් බ්‍රිවික් තමන් ඝාතනය කළ බව පිළිගත්තා. එත් සාපරාධී ක්‍රියාවක් නොකළ බවත් මේ නිසා තමන් වරදකරුවෙකු නොවන බවත් කියා සිටියා. නොර්වේ රටේ අලුතෙන් සම්මත කරගන්නා ලද නීතියට අනුව මිනී මැරුම් කිහිපයක් කළ ඝාතකයෙකුට හිමිවන්නේ 21 සිරදඬුවමං. ඔහු මනුෂ්‍ය සංහතියටම අපරාධයක් කර තිබෙන බව ඔප්පු වුවහොත් 30 සිරදඬුවමක් හිමිවනු ඇති බවට නීති විශාරදයෝ කියා සිටියා. 68 අමු අමුයෙන් ඝාතනය කළ මේ උමතු ඝාතකයා ඇන්ඩර්සන් බින්ග්‍රින් බ්‍රිවික් අද පෝරකයෙන් ගැලවී 30 සිරදඬුවමක් ලබමින් සිටිනවා. ඉතින් 60 ඝාතනය කළ මිනී මරුවා පෝරකයෙන් ගැලවුණේ එලෙසින්. නීතිය පොතකලිය වූ පමණින් එය සාධාරණද අසාධාරණද කියා සලකා බැලිය යුතුයි. මෙවන් ඝාතකයන්ට නීතිය වෙනස් කර දඬුවම් පැමිණවීමට කටයුතු කළ යුතුයි. නැතිනම් එය මියගිය පුද්ගලයන්ට අසාධාරණයක් වනවා නොඅනුමානයි. නමුදු අපි නීතියට චෝදනා කරන්නේ නැත. මන්දයත් නීතිය වෙනස් කළ හැක්කේ උගත් පරපුරකට පමණයි. තවද එක දෙයක්, නීතිය කාටත් එක සමානයි. මෙය උපුටා ගැනීමකි.